Welcome to Payoneer channel. Fall seller update. eBay කේ තියෙන seller update එක ඉරිතුවෙන් ඉරිතුව. කියන්නේ seasons වලින් seasons වලට එනවා. ඉතින් කලින් එකෙත් මම ගොඩක් updation වෙන ඒවට assume කරපු දේවල් තිබ්බා. ඒක නෑ කතා කරා, ඒක නෑ explain කරා. ඉතින් මේකෙත් මේ විදිහටම explain කරන්න මොකද ගොඩක් useful වෙන නිසා. ඉතින් මේක ඇත්තරම වැදගත් වෙනවා. මොකද අපි ඉරිතුවට season එකට එනකොට තමයි ඒගොල්ලෝ කියන්නේ right මෙන්න මේ විනාශකම් ටික වෙනවා කියලා. ඉතින් seller announcement වල මේ ටික තිබ්බා. In our 2021 fall seller update we are announcing new ways to grow your business. හැම වෙලේම eBay එක opportunity එකක් දෙන්නේ create කරන්නේ අපේ තියෙන business එක මීට වඩා උඩ තැනකට ගන්න. ඒකයි වෙනස්කම් වෙන්නේ. එතකොට මීට අවුරුද්දකට එකමාරට කලින් eBay manage payment එන එක ගැන inform කරා. එතකොට ඊට කලින් මේ සම්බන්ධව කොටස් දේවල් channel එකෙන් කතා කරා. එතකොට updates include a new feature to send coded coupons targeted buyer groups and expansion of promoter list include the new cost per click campaign type. මෙන්න මෙතන තමයි පොඩි මේකක් තියෙන. මම දන්නේ මේක මොන විදියට ඒගොල්ලෝ එලිට දෙන්න දෙනවද කියලා. ප්‍රොමෝටර් ලිස්ටින් වල cost per click කියන්නේ cost එකක් යනවා කියන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍යක වෙන එකක් විදියට මම දකින්නේ. මම දන්නේ කොච්චර ඒක ප්‍රැක්ටිකල්ද මම හිතපු විදිය වැරද්දක්ද කියලා. බට් however අපි බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. එතකොට ප්‍රොමෝටර් ලිස්ටින් එක දානවනම් ඒගොල්ලෝ කියන්නේ cost per click කියන campaign type එකක් තමයි යන්නේ. ඒ කියන්නේ හැබැයි මේකේ අපිට එන රිසල්ට් එක ගොඩක් හයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලික්ස් දානකොට බයි කරනවා කියන්නේ ඒ කියන්නේ ගොඩක් ලොකු තැනකින් පෙන්වන්න පුළුවන්. එක්සැම්පල් එකට නයිෆ් එක ප්‍රොමෝට් කරනවනේ ඒක ලොකු තැනක ඒ කියන්නේ උඩින්ම තියෙන අවස්ථාව තියෙන අවකාශය තියෙනවා. ඉතින් ඒක බලමු මේක ඉවෝල්ව වෙන විදිහට. එතකොට මේ අප්ඩේට් එක ආපු ගමන් අපි ඒක සම්බන්ධව සාකච්ඡා කරමු. Right, we are announcing update to help our කලින් කියනවා වගේ new features eBay store enhancements to seller hub research and the performance tools and more flexibility and security for multi user account access. මෙන්න මෙතන තව ගොඩක් දේවල් තියෙනවා. එතකොට මෙතනින් පේනවා ඇති eBay stores ගැන new features දෙනවා කියන enhancement එකක් දෙනවලු seller hub එකේ research එකේ performance tools. එතකොට eBay එක දැන් focus කරනවා ඒ කියන්නේ එළියෙන් තියෙන tools. ගොඩක් අපි tools දන්නවා එළියෙන් tools වලින් එන ඒ impact එක වැරදි කියලා අපි ගොඩක් වෙලාට දන්නවනේ. ඒකෙන් හරියාකාර වෙන්නේ නැහැ කියලා. එතකොට eBay එක inbuilt ඒගොල්ලන්ගේ ඇතුලේ මේම තියෙන ටිකක් ෆෝම් කරන්න තමයි මේ අවස්ථාව අවකාශය ගන්න. ඉතින් හැම වෙලෙම ඒ කාලේ ඉඳන් මේගොල්ලෝ ටූල්ස් ඇතුලේ තිබ්බා. එතකොට ඔය ඒ කාලේ තිබ්බ 2014 හරි 15 හරි තිබ්බා මේ යවන රටවල් ටික මේ කවුන්ට් කරන්න පුළුවන් පොඩි ටූල් එකක්. ඒක ගන්න ඕන සබ්ස්ක්‍රයිබ් කරලා. මම හිතන්නේ ඒ දවස්වල හිටපු කට්ටිය දන්නව ඇති. ඒක ගොඩක් යූස්ෆුල් වුණා. දැන් මම ওই වීඩියෝ කියලා දෙනවා මේ කවුන්ට් කරන්න කියලා රටවල්. අන්න ඒකට ගොඩක් යූස්ෆුල් වුණා. ඊට පස්සේ ඒක නැති වුණා මේ යනකොට ඉදිරියට. ඉතින් ඒ දවස්වල ගොඩක් ටූල්ස් තිබ්බා. ඉතින් එතනින් එහාටත් ගිහලා දැන් performance tools එනවා කියන්නේ අපිට ඉදිරියට ගොඩක් පහසු තැන තමයි තියෙන්නේ. හැබැයි අපි ඩිපෙන්ඩ් වෙන්න හොඳ නැහැ මේකවල. අපි අපේ own researches කරගන්න ඕනේ. ඒක තමයි හැම වෙලෙම කියන්නේ manual researches වලට තමයි අපි යන්න ඕන. right. ඒක උඩට තියෙනවා more flexibility and security for multi user account access. ඒ කියන්නේ multi user account access එකක් අපිට දෙන්න පුළුවන්. මේ දීලා තියෙනවද නැටම. හැබැයි ඒකේ තව additional flexibility එකක් ඒගොල්ලෝ එකතු කරන්න යනවා. ඉතින් මේකෙදී අපිට පුළුවන් මේ Payoneer එක තියෙන නිසා Payoneer එකට කලින් manage payment තියෙන නිසා payout එක තමයි Payoneer. ඒකත් එක්ක අපිට සමහර ලාවට ලොකු තැනකට ගෙන්න පුළුවන් වෙයි අපිට multi user account එකක් හදාගෙන. එතකොට අර suspend වෙනකොට නම් දෙකම suspend වෙයි. ඒක තමයි worst part එක. හැම වෙලේ worst part එක දැනගන්න එපා. ඒතර positive impact එකක් විදියට අපිට පුළුවන් වෙයි හැම account එකක්ම multiple account එකක් විදියට යන්න පුළුවන් නැහැ. access එක ගන්න පුළුවන් වෙනවා. අපිට පුළුවන් ගොඩක් අර enhancement එකකට වුණ යන්න. ඉතින් තව දොරවල් විවෘත sorry ගුරු පොඩ්ඩක් මේ වෙනවා sorry තව දොරවල් ටිකක් ඕපන් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් මම හැම වෙලෙම කියනවා මේ දේවල් වෙනකොට ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ දෙත් අපිට හොඳ දෙයක් වෙයි කියලා. right. listing and promoting වල කියලා දෙනවා category changes to help buyer find your items. ඒක සාමාන්‍යයෙන් හැම update එකම default වෙන එකක්. new item specific updates and requirements මේකත් item specific ගැන වෙනම මම කතා කරලා තියෙනවා. මෙතන මම පොඩ mention කරන්න. item specific පුරවනකොට auction එකක පුරවන්න යන්න එපා. මේ අවශ්‍ය දේවල් විතරක් පුරවන්නේ කියන්නේ eBay කෙන් recommend කරන කියන්නේ asterisk sign එකක් කියනවනේ මේක අනිවාර්යෙන් fill කර යුතුයි කියලා. optional දේවල් නෙමෙයි අනිවාර්යෙන්ම fill කර යුතු දේවල් fill කරන්න. අනිත් ඒවා fill කරන්න යන්න එපා. fix format වලදී හැම එකම fill කරන්න. ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් auction කියන්නේ customer අපි හොයාගෙන යනවා. fix format කියන්නේ customer අපි හොයාගෙන යනවා. right. එතකොට ඕනම කෙනෙක් පටන් ගත්තත් customer තමයි හොයාගෙන යන්න ඕන. ඒකනේ කොළු විදියා ගන්න. right. send coded coupons to buyer groups. buyer groups හදන්න පුළුවන්.
එක ලොකු දෙයක්. ඒ කියන්නේ ස්පෙસિෆික් ගෲප් එකක් හදලා අපිට යවන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ලෙවල් නැතුව. ප්‍රොමෝටඩ් ලිස්ටිං එක්ස්පැන්ෂන් ඇන්ඩ් රීබ්‍රෑන්ඩ්. ප්‍රොමෝටඩ් ලිස්ටිං වල තියෙන එක්ස්පැන්ෂන් එකක් තමයි එතන කියන්නේ. රීබ්‍රෑන්ඩ් කියන එකෙන් අදහස් කරන එක පොඩ්ඩක් බලමු ඊළඟ අප්ඩේට් එක මොකක්ද තියෙන්නේ කියලා. අපහැදිලි දැන් තියෙනවා ඒව ටික අපි මේව කරගෙන හරියාකාරව මේක බෙදාගෙන නොලෙජ් එක ෂෙයා කරගෙන ඉදිරියට යමු. බට් රනින් යෝ බිස්නස් බිස්නස් එක රන් කරන විදිහත් මේ කයිගොල්ල කතා කරනවා. ඇට්‍රැක්ට් බයර්ස් ඇන්ඩ් බිල්ඩ් යෝ බ්‍රෑන්ඩ් විත් ඊබේ ස්ටෝර්ස්. මම ඒ දවස්වල ඉඳන් කියන එකක් තමයි තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් මේක ඇතුලේ හදාගන්න කියන එක. ඒක මම කිව්වා ස්ටෝර් එකට දාන නමේ ඉඳන් හිතන්න කියලා. අපි කොතනකට හරි ගිහිල්ලා මේක ඉගෙන ගන්නකොට අර ඩිෆෝල්ට් එක නම් තමයි හදන්නේ. චන්ද්‍ර කුමාර 00 චන්ද්‍ර කුමාර අන්ඩර්ස්කෝප් 1. එතකොට කියවන කෙනා චන්ද්‍රා කුමාරා අන්න එහෙම කියවන්නේ. ඉතින් ඒකනත් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. එතකොට කෙනෙක්ට කියවන්න පුළුවන් නමක් හදාගෙන ඒ බ්‍රෑන්ඩ් එකක් විදිහට මේක ඇතුලේ ගොඩනගගෙන. එතකොට මේක බ්‍රෑන්ඩ් එකක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඒකට eBay එක තවත් ඕගොල්ලන්ව push කරනවා. මම මීට කලින්ම push කරලා තියෙනවා. Right, new research and performance tools in Sinhala කලින් කිව්වා වගේ ඒ කියන්නේ business එක run කරන්න අපිට ගොඩාක් උපකාරී වෙන උපයෝගී වෙන දේවල් තමයි එතන තියෙන්නේ. New multi user account access, permission and protection. මෙතන වෙන තව පොඩ්ඩක් add කරලා තියෙනවා. Permission and protection ඒක තියෙනවා. ඒ කියන්නේ අපිට හරියාකාර කරනවා නම් අපිට verification, suspensions කියන එක ගොඩක් දුරට නැති වෙනවා මේ තියෙන new multi user account access එක තියෙන නිසා. ඒක කොහොමද කරන්නේ මොනවාද කරන්නේ කියන එක අපි බලමු. Step by step ඉදිරියට යනකොට දැම්ම ගිහිල්ලා account දෙක තුන හදාගෙන ඒක කරන්න යන්න එපා. මොකද අපිට ඒක තාම update එක හරියටම ඇවිල්ලා නැති නිසා. ඉතින් ඒ ටික ගයිඩ් කරන්නම්. ඉතින් කරගෙන යන්න හැමදාම ගයිඩ් කරනවා වගේ. එතකොට හැම හර්ඩ්ලයක්ම අපි පැනගෙන ඇවිල්ලා තියෙනවා අද වෙනකොට. හැම අමාරු ස්ථානයකින්ම අපි කොට වෙලා තියෙනවා. කොට වෙන බැරි වුණ අවස්ථාත් තියෙනවා. ඒවට solutions අපි හොයලා තියෙනවා. ඒවත් එක්කම දැන් තියෙන එකකින් අපිට පේනවා ඉදිරියට පේන වෙද කෙනෙක්ට බලුවොත් තව මාර්ග අපිට විවරණ එක තමයි වෙන්නේ. ඒක ඉතින් හරියාකාර කරගෙන යන එක අපි හැමෝගෙම වගකීම. In addition, we are announcing some changes to eBay user agreement. User agreement ke changes thi no. Our updated user agreement will take effect on October 8, 2021 for existing eBay sellers. Then at eBay seller ke nik nang hoya, eka update ho no. Alut ke nik nang alut agreement tag with it. Yara sign off karan na veno. Right, sign in karan na, sign off karan na veno. Right, user agreement updates එකේ මොනවද තියෙන්නේ කියලාද? Adding a reference to our cancellation policy. Cancellation policy එක ගැන ඒගොල්ල පොඩි reference එකක් දානවා. Clarified the type of information seller must provide when eBay manage payments. eBay manage payments එනකොට clarification එකක් කරන්න තියෙන information ටිකක් ගැන ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ අපි සීමා සහිත වෙනවා. අර strict කියන එක ටිකක් වැඩි වෙනවා කියන එක තමයි. Right, ඒක නිසා ඒක මතක තියාගන්න. Right, මේ අප්ඩේට් එක අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ නම් අප්ඩේට් ඔක්කොමත් එක්කම අපි ඉදිරියට ගිහිල්ලා හොඳ සෙල්ලස තමයි වෙන්නේ. Be ready in advance. හැම වෙලෙම ඉස්සරහ ready වෙලා ඉන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් fall update එක, spring update එක හැම එකක්ම ඕන update එකක් ආවත් අපි ඒකට සූදානම් වෙලා හරියාකාරව සෙල් කරන්න පටන් ගන්න ඕන. කිසි ගැටලුවක් නැහැ ඒවට අවනතව. ඉදිරියටම යන්න පුළුවන්. Right, හිතනවා දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. Good luck. Think wisely. Don't work hard. Work smart. Happy selling. Please subscribe my channel. අපි සිස් channel එකේ bell hub එක subscribe කරන්න. යක්ෂකයා channel එකේ යක්ෂයා group එක තියෙනවා. මේ හැම එකටම එකතු වෙලා දැනුම් වර්ධින ඉදිරියටම යන අපිට ජය ජය. All the very best. Bring more to Sri Lanka. Happy selling.